නමුෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනිි හිරු. සමාජ සංගායනා තුොලින් උදෑශනීම ඔබේ නිවසට ධර්ම දේශනාවක් රැගනයම සම්බන්ධව උතුන් උධර්මදානමය කුසලය හිරු මාධජාලය සිද්ධ කරගන්නවා එක උදාර ශ්‍රේෂ්ඨ පුුණ්යක් ක්‍රියාවක් අද දවසෙත්ඒ ආකාරයම බුදුරජාන් වහන්සේගේ උතුන් සේසත් ධරමයෙන් ස්වල්පයක් ස්වල්ප කාලයක් ්‍රවණය කරලා ඔබේ දවසේ වැඩකටයුතු ආරම්භ කරන එක ඔබේ ජීවිතයට අද දවසපුරාටම ඉමහත් වූ ආශිරවාදයක් බහොට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණේ ආශිරුවාදය මේ සී සද්ධරමය ආශිරවාදය ශ්‍රාවක සංගරත්නය ආශිරවාදය අනන්තයිය ප්‍රමාණයි ඒ ආශිරුවාද බලය හේතු කටගෙන ඔබ හැම දෙෙන නාටම සුවපත්භභාවයට පත් පේවා බැමැදෙනම නිදුක් නිරෝගී සම්පන්න්න භාවට පත්වේවාකෙන් ආශිරුවාදය ප්‍රාර්ථනා කරමින් මේ ධර්මදේශනාවන් සිද්ධ කරනුවා. පිනතුනේ අපේ සම්බුද ශාසනයේ කල්්‍යයාන මිත්‍රයන් ඇසුරු කරලා සංසාරපුරාට මේ මිත්‍රත්වය අරගනැවිල්ල මිතුරන් හැටියට එකට නිර්ුවානය අවබෝධ කරගත් අවස්ථාවන් අපේ දහමුතුල තියනු. අපි කියන සසරගෙනවයි කියලා මිත්‍රත්ය සසරගෙනවා ස්වාමි භාරයා සම්බන්ධකම් සසරෙන්ගෙනවා. යසෝදරාව හා සිද්ධාරථ කුමාරයන් වහන්සේ සාරා සංකයේ කල්ප ලක්ෂයක්ම එකට සසරයාවා. ඒ වගේම තමා මහාකාශව මහරහතන් වහන්සේ ගිහිකාල පිප්පලිය කුමාරයා හා එතුමාගේ ස්වාමිදියනිය බද්ධකාපිලා නිය සසර පුරාටමකට ආාව ඒ ස්වාමි භහරයාාව හැටියට අප අවස්ථාව ඒගේ මවපියන් හැටියට මහාමායා දෙවි සුද්දෝදන මහරජතුම සසර පුරාට මව්පියන් හැටියට අවා ඒ යහ පත් පිදිහට මිත්‍රත්යත් ඒයා කාරයමයි මේ බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින් ඒකා සංකයේ කල්පලක්සේකට පෙරහලු වනා බුදුරජාන් වහසේම අනෝමදස්සය කිය අනවදස්සේ බදුරජාන්හන්සේ කාල එක්තර තරුණය කටිය මහහා දනවා සරද කියලා මේ සරද තරුණයට මහා වස්තුු සම්පත්තියක් තිබ්වා ඒ වස්තු සම්පත්ති පරිහරණය කරමින් ජීවිතය ගතක නතරේ මවපියන්ගේ අභහාවේ සිද වුණා තරුණ කාලිම මව්පියන්ගේ අභාවේ සිද්ධනාම සරද කන මේ තරුණය තීරණය කලා අනේ මේ තරන් දේපලත්ති බිලත් මගේ අම්ම තාත්ත එකක්වත් අරගෙන ගී නෑනි මරණය පස්ති. මමත් තව ජීවිතයේ අඩක් ගත කළ තියන්නේ තවත් කොයි කාලයක්මට ජීවත්වේද කියන්න පුළුවන්කමක් නෑ. මෝපියන්ගේ අහිමීමමත් එක්කම සංවේගේ උපදවගත්ත මේ සරද තරුණයා තීරණය කළ මෙ සියල්ල මම නැතිබෙරයට දීලා. මම තාපසේ හැට ප්‍රවදජා ජවිතයක් වනගත වෙලා ගත කරනව කියෙන තීරණය කලා තීරණය කළ හොගගේ යාළුවට කතා කලා සිරි වඩ කෙන යාලුව ළඟට කියිය. යාට කිව්වා ම මෙවැනි තීරණයක් ගත්තා. මම තාපසෙක් හැටේට මේ වනන්තරේ භාවනා කරමි වේකසුවෙන් ප්‍රවුජාජීවිතය පැවිජීවිතයක් ගතරන ඔබත් එන්නට ැමදෙ කෙහ. සිරිවැඩ කිව්වා මගේ අම්මයි තාත්තඉතාම ඉන්නවා අම්ම ඉතාත්තයි රැක බලාගන්න ඕෝනි මටත් පුළුවන් දවසක මම එන්න ඔබේගේ ගමනට ම අශිරර්වාද කරනවා කියලා. ආශීර්වාද කරම්. සරද තරුණය මේ විදියට වනගත වුණ සියලද අත්හැරලා තාාවසය කර සරද තාාවසයන් වහන්සේ හැටියට කාලය ගත කළා. කාලෙයක් ඇනකොට හොඳට භාවනා ප්‍රගුණ කරගත්තා සමත භාව දියුණ කරගත් දැන් අනෝමදස්සේ බුදුරජාන් වහන්සේ කාලි. හැ බුදුරජාණන් වහන්සේ තාමුණග හිලා නෑ. බුදුරජාණහන්සේ දේශනා කර නිර්රවාණන බෝධය සඳභාව විදර්ශන භාවනාව කිය කියවා. බුදුගෙනෙක් මහලවෙඩ පෙරවනත් භාාවාවතිනදැ අපේ තතාගත බුදුරජාණහන්සේ බුද්ධතිලබන කලන්න භාාවනා තිබය සම භාව යාලාරකාලා මුද්දකරම් පුදත්වනි තවස. ඉහළ අරූපදාන පවා දියුණු කරගත් ඒ භාවනාතුලින් සමත භාවනාවතුළි. ඒ වගේ සරතාසන් වහන්සේ ඒේ භාව සමත භාාවනාවලින්. ය හළම ැනටක එක ගැන අට සමපත්ති දක්වා දුණන රගත් පිළිවෙලින් ගත්ව ප්‍රම ධ්‍යාන දෙවන දානේ තුංගනි දයාන හතරන දයාාන රපාචර දයන එතින ආකා සංඥාතන වි ්‍යානංචායතන ආකිං චාතර නව සංඥා සංඥාතන රපද්‍යානල හළික. එතු රූපාචර ්‍යාන හතර රූපාාවචර ්‍යාන හතරයි අටටගෙන අට්ට සමපත්ති කරීම අට සමපත්ති බ දෝගත්. ප බල ශක්තිය බහුල නිසා ඒ දිහානුපුදෝගෙන මේ වනන්තරේ තමසේ කැරට ආරමිකිඉන්නකොට ශිෂ්‍යයෝ ිකටික වැඩිවෙන්නට පටන් ගත්තා. ශිෂ්්‍යයන්ටත් මේ භහවනාපුරගුණ කළ කාලයයක් කරට ශිෂ්‍යෝ හැත්ත හතර දහසක් පොමණ ප්‍රමාණයක් වර්ධනය වුණා. මේ ශිෂ්‍යයන් සමගම වනන්තරයේ ආරාමයක් සකස් කරන විවේකව මේ තතාපසයන් වහන්සේ සරත්තාාපසය වහන්ේ ඇතුල පිරිස ඉන්න වෙලාක දවසක් මහා කරුණා සමාපත්ති ලෝකේයේද සබලන්නකට බුදුරජාණන් වහන්සේ අනුවදස බුදුරජාණන් වන්සේ සරත්තාාපසයන් වහන්සේ ලැක්කා. සරත්ථාපෂයන් වහන්සේ හොඳ ප්‍රාර්ථනාවක් කරනවා මහා පුුණ්්‍යවන්තෙක් මහට ම පිහිටවිය යුතුයි කියලා. සරත්තාාපෂයන් වහන්සේ විතරක් ඉන්න මොහොතක අ පිරිස පෙරවුරු කාලෙ ධනය සකස් කරගන දානය සඳහා වනාන්තරයේ පිට වෙච් අවස්ථාවක් බල්ලා. දුජාණහන්සේ තෙන්ට වැඩම කළහ. බුදුරජාණහන්සේ වැඩම කළ හා මේ සරත්තාාපෂයන් වහසේහ උගතෙක් ගිහි කාලේ හොඳට වේදය විද්‍යාව ශාස්ත්‍රක්‍රම සියල්ලම ගෙන ගත්ත කෙනෙ. එනිසා බුදුරජාහසේ දකිනකටම මහා පුරුසලක්ෂණ දකිනකට තේරුම්ගතම එසේ මසේ කෙනෙක්නෙම මහා ඥානයක් ප්‍රඥාව දියරු කර ගත්ත කෙනෙ. කියලා දැනගෙන. දෙෙටිස් හා පුරුෂ ක්ෂණයේ හා පුරුෂලක්ෂණ දකිනකොට එක තේරුන් අරන් වහන්සේ ඉහ ලාසනයක් දල සරත්ථතාාවශනාන්සේ පහ ආසනයගෙන වැඩින්ඳල බුදුරජාණහසෙත් එකක පිළිසඳර කතා කළ දැන් හොට ඔබෝධරගත්තම බදුරජාණාහන්සේ නවක් කියලා. බුදුරජාණාන්සේ උසස්සාහසනයක සරත්තාාපශයන් වහසේ පහත් ආසනයකත් වැඩ ඉන්නකොට මෙතට දැක් ශිෂ්‍ය පිසනකොට එිට පුුදම කුතුහලයක්. ඇයි. අපි හිතන්හිට අප ගරුවරය තමා මේ ලෝකඉන්න උසස්ම ඥානවන්තය ප්‍රඥාව දියුණ කරපු කෙන. නමුත් මේ දර්ශනයෙන් පෙනී යන්නේ අපේ ගුරුවරන් වහන්සේත් වැඩිය ඉහල ඥානයක් තියෙන කෙනෙක් දෝකන සැකයක් ඇති වෙලා ඔවන් එක විමසනකොට සරත්තාපසියන් වහන්සකිෙන ගෝලයනි උබලාමොකදද මේ මහාමේරු පරෝතය අබෑටයකට සසධරන්න යනවද කියෙන හනු. එකන්නේ දුජාණන්හන්සේ මහාමේවරු පරවතයන ම අබෑට එක හරි උපමාවක්කේක ශ්‍රේෂ්ඨ උපමාවක්කයක සසදන්ඩ යනද කියලාන්න එනිසා ඔබ සර්වත්ඥ රාජෝත්තමයන් වහන්සේ මේ සසරදු නැතිකර බපුදතමයන් වහන්සේ උන්හන්සේතා මේ අපේ ආරාමයට මේ වැඩම කළේ ඔබලා හොයාගෙනපු පළවැලවලින් ධානය සඳහා බුදුරජාන්සර පූජා කරන්න මේ දං වෙලාව කියලා අර ආහාර පලවැලවලින් බුදුරජාණන් වහන්සේ පූජා කලා දානයක්. පූජා කළ වුරුණට පස්සේ බුදුරජාණහසේ අධිෂ්ඨාන කරන දැන් මෙතන්ට මගේ අග්‍රස්සාාවකයන් වහන්සේ ද දෙන ඇතුු පන්සියක්ක් මහරහතන් හසක දැන් මෙතන වවැෙනම කරන්න එක අධිෂ්ා කරනොට එදා නොම දසේ බුදුරාණ වහන්සගේ අග්‍රස්සාාවකයන් වහසලා දෙනවෙන අනෝමහරහතන් වහස හා නිසම මහරහතන් වහන්සේ ඇතුළ පන්සයක් මහරහතන් ආසලම තිෙන්ට වඩි. ඒ වැඩම කලාට පස්සේ දැරහතන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ පමුඛ මහරහතන් වහන්සට වැඩිට ආසන නෑ. සරතාපසයන් වහන්සේ සමංශිෂ්‍යන්ට කියනවා ශිෂ්්‍යයෙන් අපි මේ වෙලා උසස් පූජාවක් කරන්න ඕනි. මොකද පූජාව. අපි බුදුරජාන් වහන්සේ ඇතුළ අග්‍රස්සාාවක මහරහතන් වහන්සේ සිල්ු දෙෙනනාටම. වැඩඉන්න ආසන සකස් කරන්න ොනි මල්වලින් පුස්පාසනයක් පූජා කරන්න ඕෝනිි. එනිසාව් බැහැම දෙ නාම මේ මහා වනාන්ත්‍රේ සිසාරා සුවන්දවත් වරණවත් මල් අරගෙන ඉද කියෙ කිව්වා. ඔහුගේ ගුරුවරයාගේ වචනය අනකට ශක්ෂ පිරි රිදීියෙන් එස් රුද නාම ඉරදි ලම්පන්න ඉරදදිීෙන් හසර පැෙනනගල සුළු මොහොතක් ගත වෙනකොට සුවන්දවත් වර්ණවත් මල් අරගෙනවා. ඇවිල්ල බුදුරජාණන් වහන්සේට ඉහලින් ආසනයක්. ද්‍රස්සාාවකන් වහන්සේලා දෙනවට දෙපැත්තිෙන් ආස දෙයකක් පිටු පසිෙන් සියලුම සවපිලි සිබ්‍යාපත් මහරහතන් වහන්සේලාට වැඩයින්ඩ ආසනයක් මල්ලුලින් සකස් කල්ල ආරාධනා කළ ස්වාමීණ අපිට පිම් පිණ සනුකම්පාපිණස මේ ආසනයෙහි වැඩයින්ඩ ඔබහන්සේලට මේක පූජා කරන කියලා පුෂ්පාශර පූජාවක් සිද්ද කළලා. බුදුජාන් වහන්සේතු මහසගලත් අධිෂ්ා කරන අදැ මේ පිරිසර තවත් පින් සිින්දරගටඕ. ඇතිකරවන්ට ෝඩි එනිසා මේ අඇත්තනන්ට තවත් පින් සිද්ධ කර ගැනීම සඳහා බුදුරජාණන්හන්සඇතුළු සව පිලිසිම් ව්‍යාපත් මහරතන් හසල පන්සියේ නොම අධිෂ්ඨාන කරනවා නිරෝධ සමාපත්තියට සමවාදීම. ජීවත් ඉන්න කාල නිවසූවිදින අවස්ථාක්තුවා නිරෝ සසාපත්තිය ගෙන ශීරෙන් හිත වෙන් කරල සමෝධින සමාපත්තියා. දින හතේ සපත්ති තුළ ඉන්න හිත නිරුද්ධ කරලා හත් නි දස්ථාව හි ශරයට ඇතු නැවත නැ හිින්න. දි තක්කේ රෝ පත්ති සම්වඳදිලඉන්න කොට දින හපුරාටම සරත්තාපසන් වහන්සේ විතරක් බුදුරජාන් වහන්සර මල්වලින් හද චත්ත්‍රයක් එකන කුඩියක් හිෙලග ඉන්නවා. ඔහුට ඒ සමමාපත්තයට සම්වදිින්ට බෑමකොද අට සපතින කළත් ්‍රරහත්වෙලා නෑනේ නාගාමි පලට හරි පත්ෙන් ෝිය. ශිෂ්‍යන් වහන්සේලා බුදුරජා හසතුල මහාසංගරත්වන වැැඳග ඉන්නවා. පෙරෝර කාල ධනය සහපිටත්වෙෙ ආහාරනු බව කරලලා එනවා ආයි වැදග ඉන්න. ම සරත්තාාපසන් වහසේ ප්‍රටීන්ක් ්‍රදධාවතියනි හාරයක් වවත් අනුභව නොකර බුදුරජාණන් වහසර චත්ත්‍ර හිරෙන දින හතක් කිට ඒ දිනහතක්කේ චත්‍රය හිරකෙන ඉඳල හත්වන දසයවන බුදුරාන් වහන්සේ ඇතුළ මහාහංගරත්ය සමපත්තිය ැගෙහිටි නවා නැගි හිටියයට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ අග්‍රස්සාාවකයන් වහන්සේලා දෙනම වහන්සේලාට සනන් පවත්තඩ කියලා ආරාධනා කරනවා. දකුණස්ශ්‍රාවකයන් වහන්සේ මහා නිසම මහරහතන් වහන්සේ වමස්්‍රාවකන් වහන්සේ අනෝමහරහතන් වහන්සේ උන්හන්සේ අනුශාසන පැවැත්තුව කවරු ධර්මබෝධයක් ලැබුන. නමුොත් බුදුරජාන් වහන්සේ සිව දෙනාටම අනුසාසනාවක් කළා. ඒ අනුශාසනාවසං වෙනකොට අති ගහාම්බවරූ ධර්මයේ දේශනා කළ චතුරාර්රි සත ධර්මයෙන් දේශනා කරන කොටම සරත්තාපෂයන් වහන්සේ හැර හැත්තහතරදහසක් වූ ශිෂ්‍ය පිරි සිලු දෙනාම චතුරා ස දධර්ම අවෝධයෙන් සවප පිසි ියාපත් මහත් භාාව ලැබවා. ඇේ සරත්තාපෂයන් වහන්ස හිෙම ුණේ නෑ. ඒ හැත්හතසක්ක ීලම ශිෂ්‍යයන් වහන්සලා සසිව් පිලිසි බ්‍යාපත් මහත් භාවේ ලබනකොට බුදුරජාහස දකුණු ශ්‍රීහස්ේදිකු කල්ලා. භික්ෂුමහනු සම්පදා ලබාදන ොහොමද මහන මෙහි ඒව කියලා ආරාධනාකන්නකටම අර ගිහි වවස්ත්‍රසියල්ලම ඉවත් වෙලා සටවස් රන රුන් හන්සලා හැටියට පෙන හිත්න පාත්‍ර සුරු ඇති ෙ. සිලදිනම රහතන් වහන්සේලා බෝඩ පත් වෙලා හිටිය ැ සසිියලු කෙලෙස් නැසු නැසවා දැ පැදි වුණා. හැබැයි සරත්්‍යාපෂයන් වහන්සේ විතරත්තාම ගිහි ඒවගේම රහත් භාවෙලලා බලත්නෑ. සෝවාන් පලට පත්වෙ ලත්නෑ. සරතාප වහන් බුදුජාන්හස ළඟටි කියි බඳනා කල්ලා කියන ස්වාමීණී ඔබහන්සේ මේ දකුණු පසිංගින කවුද. මේ තමා මගින් පසු මගේ ධර්මය ආඥාවට නිකුත් කරන. මගේ දකුණස්්‍රාව කෙමනට අක්ගස්සාාවක මහා නිසඹ මහා ස්ථවරයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කරනකටම දේශනා කරනොටම. රත් තාවසයන් වහන්සේ බදුරජාන්හන්සකට වදනා කළ විලකෙන ස්වාමීණී මම ඔබවහන්සේ වෙනුවෙන් විශාල පූජාවක් කළා පුස් පාසන පූජාවක් කළා. ඒ වගේ ඔබහන්සේට මම තිනහතක් ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් මම චත්්‍රයක්කි හිලගෙන හිටියා. මේ මහා කුසලා නිස බලෙන් ස්වාමිනි මටත් යම් බුද්ධවාසනයක. භගවත් බදුරජාන් වහන්සේ නමගේ අග්‍රස්සාාවකතාන්තුර ලබ්ඩ ලැබේවා. කෙළමන් ප්‍රාර්ථනා කරන ස්වාමීනී මට නේතිවරණ ලබා දෙෙන්න්ඩ. ඒ ප්‍රාර්ථනාව සමෘර්ධ වෙන වදයි මට ප්‍රකාශ කරන්න කියලා. ඒ ප්‍රකාශ කරනකොටම බුදුරජාන් වහන්සේ අනාගතය ඔහුගේ ප්‍රාර්ථනාව සමෘර්්ධවේදායි කියලා සරවත්ඥා ඥානයෙන් බල බුදුරජාණ වහන්සේ වදාාරන එසේ සර්්‍යාවතයන් වහන්ස. නොදස දුරජාන්හන්ේ දශනාර නමින් ඒකා සංකේ ලක්ෂේකට පසුව පහළ වෙනවා ෞතම නමින්, බුදුජාන්හන්සේ නමක්. ඒ බුදුරජාන් වහන්සේගේ අග්‍රස්සාාවකයන් වහන්සේ සාරි පුත්ත නමින් ඔබ පැවිදි රහත්්භාවය ලබනවා ඔබේ තන්තුරු ලබනවා කිය බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ ඒ වගේමතුවා නියහතවරන ලබාදුනා.සා දැන් ඒසිියලු කටයුතු අව සංඟුණ බුදුරජාණන් වහන්සේ. න සිෙක ඩ ගු පන්සිියයක් මහතන් වහන්සේලාක්. මෙතන හිටව හැත් හතර දසක්ක වූ මහරාතන් වහන්සේලාත් එකක හත් හතරදහ පන්සියයක් ක රහතන් වහසලත්තිික නැවත බුදුර ජාසි වැඩම කරනු. දැ බුදුරජාහන්සකගේ ශ්‍රාවපකයෝුණනි. සරතාපෂයන් හසේ තෙරුවන්සි සරණික උපාසිකෙක් බෝට පත් වුණා. දෙැ ඔහුට මතක් කෙ කවුල් තමගේ මිත්‍රයා. සිරිවඩ හොයාගෙන ගිය ඔහුට මෙසිියල්නම කිව්වා. ආච්චාරයක් වූ මේ සියල්ලම කිව්වා. ඔහු කියවා අනේ මිත්‍රේ මට බුදුරාණන්හසේ තුළ සංගරත්නය වැඩම කළ දෙට. මට උන්වහන්සේ මේ ස්ථානය වඩම්බල දිනහතක් ම උණහස දන්දිල උපස්ථාන කරන්නට ඕන කියලා. සරතතාසයන් වහන්සේ බුදුජාණහස මුණගහල තමගේ මිත්‍රයගේ අදහස මේ කයි කියල ප්‍රකාශ කලා ආරාධනා කලා බදුරජාණන්සේ ආරාධනා පිළිගත්තා. පිළි අරගෙන වැඩම කලා. අර සිරි වඩ්ඩමකද කළේ තමන්ගේ නිවස ඉදිරිපිට. බුදුරජාන් මහාසංගරත්නෙට ආසන සකස් කළේ කොහොමද. නිල් මහනිෙල් මල්වලින්. සුදවැලි අතුරල ලද පස් මල්ලිහලා. නිල් මහනිල් මල්වලින් ආසන සකස් කරලා. බුදුජා හස ඇතුළ පන්සසියක් මහරතන් වහන්සර වැඩයි නිල් මහනිල්මල්වලින් ආසකස් කරලා. නිල් මහනිල් මල් පූජාවක් කරලා දිනහතක් දම් පූජා කලා ගිලම්පස පූජා කලා. බුද්ධ සංඝ උපස්ථාන සිද්ධ කළා. සිද්ධ කලා එතුමා ප්‍රාර්ථනා කලා බුදුරජාණ වහන්සේගේ වමස්ශ්‍රාවකයන් වහන්සේ දැකළ පැහැදිිලා නොම මහරාතන් වහන්සේ වගේ මටත් බුද්ධ ශාසනයක දෘතිය ශ්‍රාවක බහොට පත්තෙන්ට වරම් ලැබේවා මටත්ේ තනතුර ලැබේවා මේ කුසල බලයෙන් කියෙලා නීටවරනැල් ඉල්ලවා. එදා නොම දස්සේ බුදුරජාණ වහන්සේ දේශනා කරනවා ඔබටත් මතු අනාගතයේ මේ ඒකා සංකයේ ලක්සේකට පසුව පහළ වෙන ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ දෘතිය සාවක හැටියර මහා මුගලන්නමින් පැවිදිර හත්ව මේ තන්තුර ලබනවාගළ බුරජාන්හස නීතර ලබාද. මේ විදර ඒකා සංකගේ කලපලක්ෂයක් මුරල්ලේ මේ සරත්්‍යතාාවසයන් වහන්සේ සිරිවට්ට දෙදනම සුගති සම්පත් ලබමින් ඇවිල්ල දිවිමානු සම්පත් ලබමෙන් ඇලතමාන් අපේ ගෞතම සම්මා සබුදුජාණන්හසේ බුදුවෙච්ච කාලේ රජගහනුවර උප්පත්ති ලබන්නේ. බ්‍රහ්මණ කුලේ උප්පත්ති ලබන්නේ. තරුණ වේදීම මේ දෙදනම දහමට යොම වුණ. ගිරක්්ග සමජයක නාටි සන්දර්සනයක් බල මේ දෙනාට ගිහි ජීවිතයග කළකිරුණා. දෙදනනාම් සත්‍ය ස්වාගන යන්ට තීරණය කළා. දෙදිනා සත්‍ය ස්වාගෙන යනකොට. සට් ශාස්තෘූර මුණගැහවුණ ඔවුන් ළඟට ගියා ඔවන්ගේ දහම ඉගෙන ගත්තා ප්‍රඥාවන්තගෙනෙක් නිසා. ලඟට ග හාම සියල්ලම බහෝම හොඳට ඔවන්ටත් වැඩියේ ධර්ම ඔුන් ධර්මය ගෙන ත්ත නමුත් බාගත විමුක්තියක් නෑ. අන්තිමේ දෙන්න පාරවල් දෙහෙක ගියා අපි ඔබ අපි එක මග යන්න ඇතුව දෙහකයන් ඔබ විමුක්තිය හොයයාග ලැබුණ මට විල්ලගෙන මට හමුමුණත්මං ඔබට කියන්නන් කියලලා දෙදෙන මාර්ග දෙහක ගියා උපතිස්ස කෝලත ගෙම තර. ඒ උපතිස්ස තරුණය යන අවස්ථාගතම දවසක් අස්සග මහනුන්ගේ අවසාන මහරහතන් වහන්සේ අස්සජි මහරහතන් වහන්සේ දකින්නේ. අස්සජ මහරතන් වහන්සේ ඉද්‍රියස් ප්‍රසන්න භාවේ දැකළ කල්පනා කලානේ උන්වහන්සේ කුමක්කෝ ධර්මයක් අවබෝධ කරගෙන තියෙනවා. එසා උන්න්නහන්සේගේ නණික් හන්න්න ඕන කෙළෙිහිල්ල ස්වාමීනී මට බනටික් කියන්න වහ අවබෝධ කරගතු ධර්මය වහන්සේන්ගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි කුමක්කෝ ධර්මයක් අවබෝධ කරගෙන බව පේනවා මටේ දධර්ම ටිකක් දේශනා කරන්න. බලන්න නිහතමානී ගතිය කියන්නේ අස්සජ මහරතන් වහන්සේතේදදි වධාරනවා තරුණය මමන මේ දහමය කියා දෙන සුදුසමගෙන අන්න වේලුව අනරාමේ වැඩඉන්න බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ උන්වහන්සේලාට යන මගේ ග ශස්තෘන් වහන්සේ කියලා නෑනෑ ස්වාමීණී ඔබහන්සේ ඒ ධර්මය ටිකක් මට කියන්න කියලා මට එතකන්වත් ඉන්න බැෑ කියලා කියනකොට සසජ මහරාතන් වහසම මුල ධර්මය ැටිකරගත්තක ගාතාවක් දේසනා කන. ඒ දම්මා හේතු පබවා තේසං හේතු තතාගතුවාහ තේසන්තයෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ කියලා. ය කහෙතු ප්‍රත්ති හටග න හේතු ප්‍රත්තින් හටගත හැම දෙයක් මනිත්ත දුකයි නාත්මයි කියන බුද්ධවාදන කියන එකක යිතන පැදිලිල. ඒ ධර්ම ස්ශ්‍රවණය කරනකටම පූර ජාතතියේ ධර්ම ශ්‍රවණය කිරීමේ. ර්රමිශක්තිය දියුණු වෙලා තිබ ධර්මි ප්‍රගකිරීම බලේ ක්ති ඉස්ම වුණ සෝවාන් පලයට පත්වුණා. ස්වාමිනිින් මට වැටහුනා කියලා තේරුන් ගත්තා. තමන්ගේ මිත්‍රය මතක් වුණා ඔහු ොයාගෙනනිය කෝලිත තරුණයට මෙස් සියොලු විස්තර ප්‍රකාශ කරලා කෝලිත තරුණයට මේ ගාතාව සම්පූර්ණ දේශන ඔහු සෝවාන් පලයට පත්වුණා. දෙදෙනම බුදුරජාණන් වහන්සේ හවාගෙන ගිය. රජා න් ස ඇති ික්ෂ හසර පැදිලිරනවා දේශනාගනමහනි යාරයනිීමගේ අග්‍රසාාවකයන් හන්ස දන කියලා. එ ප කෝලිස දෙදිනා බදුජාන් වහන්සේ ළඟ ැවිල්ල වදනා කළ ස්වාමිනි අපි ඔබහන්සේගේ න පැවිදි ෙන් කැමති ියෝ පැවිදිි කරන්න කිව්වා. බුදුරජාණාසේඒ ික්‍ෂ හන් සද දි තිිකදවස්‍යයා බන භාාවනා හොඳින් ප්‍රගුණ කරගත්තා සිරු දෙනා වහන්සේ දෙදිනා වහන්සේීම. සියලු කිෙස් සා හරාත්භාවය ලබල අග්‍රස්සාාවකතන්තුරු පවා ලැබවා දෙැ මේ වෙනකොට සාාසනය මිට කලින් බොහෝ පිරිස පැවිදිලා හිටියන් අද වර්තමානයම චෝදනා කරන වගේම බුදුරජා හස චෝදන කළ චර ේතය ොන්ද ඇති ුදුරජාන්හසේ මුණ බල තතුර දෙ නොයි කියෙ යි සැරුත් හරතන් වහන්සේ අග්‍රස්සාාවගතනතුරත් මුගල මහරතන් වහසේ දදුතිය සාවගතනන්තුරත් දුන්නාම Invodult, anyway, sins. Sins ි පැද හටු භික්ෂුන් හස පපු්‍රාග භික්ෂ හසර චෝදන කලා මන බල තතුරු දෙනවායි කිය. අද වගේ අදත්තේ වගේ සුදුසට ඒව තැතුරු දෙෙනනකට සමහරය එවට දොස් පරුස් කියනවා. බුදුරජාණන් වහන්සේ දවසක් සියුලුද දෙනා වහන්සේලාටම කියනවා මහනිනී. මේ සාරිපුත්ත මොගලන් දෙදෙන වහන්සේලා මේ පන්තුරටාව මෙන්න මෙතනි දන් කියල දායි සරධතාාවසයන් වහන්සේගේ සිරිවඩ් තරුණෑයා කාල ංව සිද්්‍ය නෝම දස්සේ බදුරජාන්හසක නීතිවරණ ගත්ත සිදීම පැහැදිල කළ හම් සිලු දෙනනාමක තේරුන් ගත්තා. තේවගේ සසරෙන් අපි යම කරගෙනාවන අපිට අනිවාරීම ලැබිෙනෝ. ඒවගේම තවන් වහන්සේලාගේ ගුණකරු බාවය එහෙම තිබ්බා. ඔ සැරුත් මහරතන් සහම දාම රාත්‍ර නිීට යනකොට පැති දෙකක් බලලා වන්දනාකවවා නිදාගන්නේ. පැත්ක හැරෙන ලන වදනා කරන නිි පැත්හෙ වදඳාරනකො එක දැකපු කිහිප දෙනෙක් චෝදනා කලා සෙරුත් මහරතන් වහන්ස තාම බුණ දහම අදහනම කද දිසාන මස්කාරය කරනවා කියලා. බමුණු දිසාන මස්කාරය කරනවානි සදිසාන මස්කාරය කියලා. බුදුරජාණහන්සර මේ කාරණවා ආරන්චුරහහා බදුරජාණන් වහන්සේ සැරුත් මහරතන් වහන්සේට එන්ඩකිව සාරිපපුත්ත සැබෑ ඔබ දිසාන මස්කාරය කරනවායි කිය කිය නෑස්වාමේ. මම කරන දිසාන මස්කාරයක් නැමේ මම මුලින්ම රාතරයේ හැත පෙන්න කලින් මගේ ශාස්තරුවර තතාගත බුදුරජාණන්සේ කොහෙදින්න කෙළ බලන්නේ. ඒ පැත්ත හෙල්ල ම වන්දනා කරන උවහන්සේ එට වන්දනා කරනු. ඉන්න අනතුර ම බලන්නේ මගේ ධර්මය මට අවබෝධ කළ දුන්නේ ම මුලින්ම ධර්මයහු ස්සජිමහරහතන් වහන්සේ මගේ ගරුවරයක් උන්වහන්ස කොහෙදින්න කෙයි මට පස බලන්නේ පැත් හැල වදනා කරලා යි ම සඇැත පෙන්නේ ල ගුර ගෞරවය. ාස්තෘන් වහන්සේ ශාස්තෘ ගෞරවේ හා ගුරු ගෞරවය. කොයි තරම් වටිනවාද. අද දරුවන්ටත් හොඳ ආදර්ශයක් ඔබගේ අම්ම තාත්ත ලබ උදෑසනමි වදිිනෝ වගේම. ඔ ඔ ශිල් ත්‍ර අධ්‍යාප ලබාදු ඔබ හ ගුරහරක ලබාදුුන්න බට හිතටර වැදි්ච ගුවරක් ලන් ීවිත. ඒ ගුරුවරයට ගරු කරන්න ඕන. හැම දාම වන්දිිනවා කියනක නෙමේ දුරහිටියත් සිහිපත් කරන්න ගුණ සැරුත් මහරතන් වහන්සේ අග්‍රස්සාාවකයන් වහන්සේ හැටියේටත් ඒ ගුණ වරණාව සිද්ධ කලාා. බුදුරජාණන් වහන්සේක සාදුු සාදුගේ අනුමතලා ගුරු ගෞරවේකයි කිය අනුමතලලා නැතුව දිසාන මස්කාරයක් කරනවා අනි මේ කියලා එකක බුදුරජාණහසසි දන්නවා නමුත්තර පිරිසට ඒක ඒත්තු ගන්නට ඩිසාතම සිරු දෙන ඉදිරිය කැහවේ. එක බුදුරජා හස උතු ශ්‍රේෂ් ගුණ. මේ විදි සසරේ ආපු ශක්තිය තමයි ඒවිදියට අවසං වනේ උන්හසල මහරහත්භාවේ ලබල ඒේ අනුව මෙරදා පාරමිටා කියලා කියන්නේ. අපිත් පුළුවන් විදිහට ජීවිතේ කොසල් රැස් කරගන්න ඒවා නිවන්දකිට පාරමිතා බවට පත් කරගන්නු. බල මිත්‍රයෝ දෙන එකට ආපු කාලීම් කොච්ච්‍රයිද කියලා ඒකා සංගේයේ කල්පලක්ෂයක් පුරාටම මිත්‍රාආාවේ. හ දෙ කහනේ මුගල මහරතන් වහසේ නිල් පැහැගත්තා කියලා කියනමුකද නිල්දැ විහාරරිකට ගිා වනත් මුගල මහරතන් වහන්සේගේරූපේ නිල් පාඩට පහට කල දෙන. සමහරයකන හොරු තලපපු නිසා කියලා හුරු ැලි වන්හස පිරුනම් පාන වන්න මනතියල යකුසලකරු විපාකයක් නිසා. නමුත්උනාසට කලිනං උපුල්වන් පැහැයින් යුත්තයි එකක නිල් මහනනිල් පැහැෙන් යුත්තයි කාලවරණය උත්තයි මොකදේ. බුදුරජාන් එදා නොමදස්සේ බුදුරජාන් වහන්සේ තුළ මහාසංගරත්නයට දිනහතක් දන්දුන්නේ කොහොමද නිල් මහනිල් මල්ල අතුරලා නිල් මහනිල් මල් පූජාවක් කරල ඒනිසාතවන් වහස නිල් පැහැගත්තයි කිය කියන්නේ. එයා නිසංසු තමා ලැබුණේ. මේ මේ චරිත දෙක එකන මේ ශ්‍රේෂ්ට උතුන් චරිත දෙක තවත් විස්තරතියනවා සැරුත් මහරහතන් වහන්සේගේ නිහතමානය ගුණේ අර සීම බලන්න එක්කෙනෙක් කොන්දට වැරින් පහරක් කෙල්ල කරනවනි. ඉවසීම බොහොම උසස් කියලා දැනගත්තද එක පරීක්ෂා කරන්න බලන්ට කියා. සහරයකනෙ මගේ විවසීම් පරීක්ෂා කරන්න පයික ඒ කියනෙද වැරදි පැත්තරනි න දගේ සරු හරා හ න් පරක්ෂා කරණගේ හො වැරයෙන් කොදරට පහරක්ග හුව පිටි පසන් කියල සිරත් මහරතාතන්සමොද කළල පිටු පස්සවත් බල ඉදිරයට වැඩම කළහ. අර පුද්ගලයා පුදුම අපහස්දාාරට පත්ව ව ගීල වැැඳල සමාවක. සමාවගත්තත් ඇති යම් අකුසලයක් කරගෙන නමුත් සැරුත් මහරාතන්න හහා සේටන් සමාව දුන්න නමුත් අකුසලය විපාග ලැබෙනෝ මොකද සතෙක් මරලායි සමාවගත්තයි කියලා ඒක විපාගමවිදන්න බෑන ඉති මේ සැරුත් මහරතන්න හිතර ශ්‍රෂ්ට උත්තමයෙක් කවුරුක්කත් හාර සුද්ධ පවිත්‍ර කරන්නතු පින්ඩපාත්තවැටම කලලාන සැරුත් මහරතන්හසේ කාඩුවත් කියන්න ස්සලම් හාහර සුද්ද පවිත්‍ර කර අන්පා පි පාව භක්ෂ හසේ පි ට දගන්න පසම පාන දගන්න වැෙඩහිට පි ට ගන්න දුජාන්ේ සරුත්මහරතන්හසේ හන් දේශන කලමකද චරිකායනක දසම් බදුරජාන්සේ කැසිගිලේ ැනවට කහින හඩක් කියයන කිවවිසුන්යන්න හඩක් කියන කෞදතනනින්න හුවට සරුත් මහරතාතහන්ස වැසිගලිය අගලි අග. මෙ ද වාම මයනකු ්‍රාාවුණ මන්ගේ ආසනෑ. එදා බුදුරජාණ වහන්සේ අනු ැන වැදෑරුවා කිසි කෙනෙක් කලින්ග ලාසන හතියාගන්්පා වැඩ හිට පිළිවට මාසන සකස් කරන්න ඕනෙලා ද අදරත් භික්‍ෂුණ හන්සෙලා යම් තැන වැඩයින්නේ වැඩි හිටි පිළිවෙට. දීවගේ මහා ගුණනස්කන්දය යුද උත්තුමේ. අපි ය ජීත ආදස්සේ ගණ්ඩෝන ආදර්සයටට අරගෙන් අප ජීත යහපත් කරගන්න නනිතිම උදෑසනීම. බ හොම සදධාාවක් මේ දහම් කාරණ ශ්‍රවණය කලා අපප්‍රමාණු කොසලයක් ජනනිත කරගත්ත. මේ ජනතකගත් උදදාර වටිනා කොසලෝ හැමදිනාටම සසර සැපතරත් නිවන් සපතරත් හේතුවේවාකි පාර්ථනා කරගන්න. මේ උදාාර ධර්මදානයේ සිද්ධ කරන හිරුමාද ජාලයේ සභපත්තුම ඇතුළු හැමදිනාටම. නිදුක් නිරෝගි සම්පන්න භාාවේ දිගාසිරි සම්පත්තිය සැලසේවා. මෙ රෝග පීඩා ඉක්මනි මේ සමාජීෙන් තුරංවේවා. ල් සත්ව නි ක්න රෝගී සුවපත් භාවයට පත්තේවා. හැමද නාගේම මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා පරලෝ ජීවිත වාසනාවන්ත වේවා. සංසාරගමි දුක් නිමාකරමින් උතු නිවනිින් සැනසනමේ කුල් හේතුවේවාකින් ප්‍රාර්ථන ඇතිකරගින් අපි දෙවියන්ට පින් දෙෙබවා. ආකා සට්හාාජ බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා, පුුණ්ඥන්තන් අන මෝදිත්පා චිරන්රක් අන්තුලෝකසාාසනම් ආකා සට්ඨාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, පුඥන්තන් අන මෝදිිත් පාචිරන්ටක් අන්තු දේශනං ආකාසට්ටාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා උන්්ඥන්තන් අනමෝදිිත් පාචිරන්ට්‍රක්කන්තු සාාවකංති හැමදිනාටම ධර්මස්්‍රෝණාණනි සංසියෙන් උතුම් නිවන් අවබෝධයම සැලසේවා සමාජ සංගායනා